අවසර සෙවණැලි අමරණීය සෙනෙහස යම්මේ තාත්ත නැති වුණ දා ඉඳලා මෙයා තමයි ඉතින් හැම බිස්නස් එකක්ම බලාගන්නේ. මෙහෙන් ආවෙත් බොහොම අමාරු වෙලාවක් නෑ. අපිට ඉන්නේ එකම දුව. දුව ජොබ් එකක් කරන්න නැතුව ගෙදර ඉන්නවා කිව්වම තමයි මම පුතාට කිව්වෙ ඉක්මනට යන් කියලා මෙයා බලන්න. අපි දුවට හොඳට ගෙන්නුවා. ඒ ලෙවල් උත් කොමර්ස් වලින් පාස්. දුවට හොඳට මෙහුම් ගෙතුණු පුළුවන්. හොඳට උයන්නත් පුළුවන්. ඔය මදයි ඉතින් ගෑනු දරුවෙකුට අපේ පුතාත් බිස්නස් වලට හරියට මහන්සි වෙනවා. අපි හෙව්වෙත් ගෙදර ඉන්න ගෑනු දරුවෙක්. මේ දීපල ඇති ඉතින් පරම්පරා හතකට Excuse me. පුතා බිස්නස් වැඩ ඔක්කොම කරන්නේ තනියමනේ. ඉතින් එයාට හරියට කෝල්ස් එනවා. Hello. Hey. මොකද? හරි හරි මේ මේ මං කෝල් කරනකල් ආයෙමට කෝල් කරන්න එපා හා මොකද්ද ආ හරි හරි බයි ඔෆිස් කෝල් පුතා මේ දවස්වල බිස්නස් එක කොහමද වරදක් නැහැ කරගෙන යනවා අපේ ෆැක්ටරි දෙකම බලන්න පුතා තමයි ඉතින් ඒ වටත් උදව් කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි බැලුවේ දුව නම් හොඳයි ඒකට තාත්තා එහුව දුව මොකද කියන්නේ කියලා අම්මල කැමති නම් මගේ අකමැත්තක් නැහැ අපි අකමැත්ත නෙමෙයි. ওই දින්නනේ කසාද බඳලා ජීවත් වෙන්නේ. ওই දින්නනේ පවුල් කන්නේ. තාත්තගේ නම් එච්චර කැමැත්තක් නැති පාට. ඇයි? එයා හරිම බිසීලු. මං කිව්වා ඉතින් බිස්නස් කරන අය එහෙම තමයි කියලා. හැබැයි ආන්ටි නම් හොඳයි වගේ නේද අම්මේ. ඔයාට හරිම ආදරේ. හරිම කරුණාවන්ත පාටයි. හැබැයි කොල්ලගෙත් අකමැත්තක් නේ. මං දැක්කනේ කීප සැරයක් වාදිය බලනවා. අම්මල කැමති කෙනෙකුට මං කැමති. එයාලේ පැයිති මුලින් කියන්න. මට දැම්ම ඔයාලා දාලා යන්න බෑනේ. ඔයා දැනටමත් පරක්කු වැඩි.
මට ඕනේ හැමදාම ඔයාලත් එක්ක ඉන්න. දුවෙක් හදනවා කියන්නේ ඉතින් පිටටම තමයි. අනුන්ගේ වත්තක හැදිච්ච ලස්සන මල් ගහක් වගේ. ල ගැන කල්ද බලාගෙන ඉන්නේ මොන්න කෝක මට මේකට බහ ටිකක් දාලා දෙන්න වරක්කේ ගේන්ටි ගන්න මන්දියක් කරේ නෑ නේ ඔයා කියන්නේ ජෙහාන් ඔයා කසාද බඳින්න යන එක මට සතුටක්ද මං ඔයාට වෙඩින් කේක් හදලා දෙන්නද කියන්නේ කුෂි මං ඔයාව අමතක කරන්නේ නැහැ. අනේ නිකන් යන්න ජෙහන්. බැන්දර පස්සේ වාට මාව අමතක කරේ. ඉතින් මට ඔයාව මෙරි කරන්න බෑනේ. මං කිව්වනේ වාට මං ඩිවෝස් එක ගන්නම් කියලා. ඒක කරන්න බෑ කුෂි. ඒක හරියන්නේ නැහැ. අපේ අම්මා කැමති වෙන්නේ නැහැ. අපේ අම්මා තමයි මට මේ ප්‍රොපෝසල් එකත් හොයලා දුන්නේ. හේකෙල ලස්සනයිද? ඔව් ඔව් අපි වැඩිය කල්යවන් නැතුව ළඟම තියෙන නැකතක් බලලා වෙඩින් එක ගමු මටත් මේ වෙලේ නිදහස් වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනේ ආ මේ පුතාව මම ඔයාලට හවස් වෙලා ගන්න හොඳේ හොඳයි පුතේ අර ළමයාගේ ගෙදරින් කතා කළේ. ඒගොල්ලන් කියනවා වැඩිය කල් යවන්න නැතුව ඉක්මනටම වෙඩින් එක ගමුලු. ඉතින් මං කිව්වා ළඟම තියෙන නැකත් දවසක ගමු කියලා. කමක් නෑ නේද පුතේ? අම්මයි කැමත්තක් කරා. පුතේ මේ ඔයා ගිහිල්ලා ඒ ගෑන ළමයාත් එක්ක පොඩ්ඩක් කතා බහ කළොත් හොඳයි නේද? වෙඩින් එක රැඳුම් ගන්නත් තියෙනවනේ. හරි හරි මම යන්නම්. එහෙනම් පුතේ හෙටම යන්නකෝ. හරි හරි අම්මේ මම බලන්නම්. මට තව වෙන වැඩක් තියෙනවනේ. පුතේ ඔයාට වැඩ වැඩි නම් මලින්දට කියන්නකෝ ඒව කරන්න කියලා. වෙඩින් එකට තව කොච්චර වැඩ තියෙනවද? හරි මම යන්නම්. පුතා මේ ওই වෙඩින් එකට ඉස්සෙල්ලා ප්‍රී ෂූට් එහෙම තියෙනව නේද? ගෑම් ළමයි කැමතිනේ ඔයාට. අනේ අම්මේ මොනම් කරන්න ඕනේ ඔය නිකන් කරදර වෙලද? අනිත් එක තමයි වෙඩින් එක මේ ගොඩක් අය කියන්න ඕනේ. මුකිය කොහමද? මොකද තව වෙඩින් එකක් ගන්න තියනවද මෙහි? පුතේ මේ ඔයා බැන්දට පස්සේ මට නිදහසේ අනුරාධපුරේ ආරාමයට ගිහිල්ලා සතියක් විතර භාවනා කරන්න පුළුවන්. අම්මේ ඒ පුතේ වාතම නිදි නැද්ද? නෑ අම්මේ මට නිදි මත නෑ. ජෙහන් කතා කරාද? ඔව්. තාත්තා කියපු කතාව ඇත්ත. එයා හරි බිසි අම්මේ. බිස්නස් කාර්යෙ එහෙම තමයි.
එයා දැන් මොකද කියන්නේ? එහෙම විශේෂමකුත් කියන්නේ. ඔයාලා දැන් බෙන්දල යන්නේ කොහෙද? ලස්සන තැනකට යන්න. අනේ මන් දන්නේ එයා ඒව බලා ගන්න නැත. එයාටම බාර දීලා හරියන්නේ නැහනේ. ඔයත් බලන කරන්න. ඔයත් හොයන්න. එතකොට එයා බුක් කරයි. ඒ පුතේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ අම්ම එහෙම මොකුත් නෑ. ඔයාට මේ මැරිච් එක බෑ වගේද? එහෙම නෙමෙයි අම්මේ. මං කල්පනා කරේ අම්මලාර කුරුණෑගල ගේ පොල්වත්තයි දෙන්න කිව්වට පස්සේ නේද ජේහාන් මේකට කැමැත්ත දුන්නේ. නෑ නෑ දරුවෝ. ඊට ඉස්සෙල්ලනේ ජේහාන් මේකට කැමැත්ත දුන්නේ. ඔය විකාර හිතන්න නැතුව ඉන්නකෝ. හිට අය සැලුන් එකට ඉන්න කිව්ව නේද? ෆ්‍රිටෝන් කවද්ද? අනිද්දද කොහෙද? ජහා නේද? කියන්න බෑ. මොකද්ද මන්ද අලුත් ටෙන්ඩර් එකක් ඇවිල්ලා කියලා එයා හරියට බිසීලු. එයා මහන්සි වෙන්න ඔය දෙන්නටමනේ. ඌව හරියයි. දෙන්න එක කිතර ජීවත් වෙන්න පටන් ගන්නකොට. අද දවස මේ වැඩ ටික පුළුවන් තරම් ඉවර කරගන්න බලන්න. වෙඩින් එකේ ඔක්කොම වැඩ එක දවසේ. ඔව්. මට මේ රසවත් ගන්න වෙලාවක් නැහැ. ඔෆිස් එකේ වැඩ ගොඩයි. එහෙනම් මං අම්මලා එක්ක යන්න. අනේ පුළුවන් නම් ලොකු දෙයක්. ආයෙත් මේ පිස්ස කෝල් කරනවනේ. හෙලෝ. කොහෙද ඉන්නේ? මේ මම මේ ලොකු වැඩක ඉන්නේ. හරි මම පස්සේ කෝල් කරන්නම්. හෙලෝ. හෙලෝ. පිස්සු මේ වැඩ කරන වෙලාවට. සෙවනැලි අමරණීය සෙනෙහස තාරුකා ඇස්වලින් කියු කතාව මේ නම් ආදරේ ලියු කතාව මෙනම් හිත පුරා පුරවමින් ගත පුරා දවටමින් අපේ අපේ පැතු කතාව මෙය නම් ජීවිතේ කතාව මෙය
මට ඉතින් දැන් කැමති තැනකින් කැමති විදියට බඩු තියාගන්න පුළුවන්. මම ඊට පස්සේ ඔයාලට අත ගන්න ඉන්නේ. මේ තියෙන විදිය හොඳටම හොඳයි අම්මේ. මම නම් වැඩි කෑම පස්සේ ඉලවන්නේ නැහැ. හැබැයි අපේ පුතාට නම් රහට කෑම ඕන. වෙලාවකට එයා මම වෙන කෑම කන්නේත් නැහැ රහ නැහැ කියලා. ඊට පස්සේ ඔයා තමයි පුතාගෙන බලන්න ඕනේ හොඳේ. අපි මොනවද රැයට හදන්නේ? මම නූඩල්ස් එකක් හදන්නම්. ආ ඒක හොඳයි. මාත් රැයට බත් කන්න කැමති නැහැ. අම්මා යන්න මං හදන්නම්. මේක දැන් දුවගේ ගේනේ. දුවට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි මේ මං තාම ජෙහාන් ආස කරන දේවල් හරියට දන්නේ නැණි. ඇත්තටම මෙයා මොනවාද වැඩි කන්න කැමති? හපෝ ඕනම දෙයක් කනවා. එහෙම විශේෂයක් නැහැ. එහෙනම් මං එයාට හොඳ රස කෑමක් හදන්නම්කෝ. හදන්නකෝ හදන්නකෝ. මොන හරි හොයාගන්න බැරි වුණොත් මට කතා කරන්න. ඔන්න මා රස කෑමක් හැදුවා. කාලා බලන්න. මොකද අනේ ගොළුෙක් වගේ. ජෙහාන්, ඔය බිස්නස් ප්‍රශ්න ඕනකට වැඩිය හිතර ගන්න එපා. එතකොට ප්‍රශ්න වැඩි වෙනවා. තවදේනම් විසඳලා දෙනවද මගේ ප්‍රශ්න ටික? මට විසඳන්න බැරි වුණත් ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ටික මට කියන්න. එතකොට ඔයාගේ හිත නිදහස් වෙනවනේ. බිස්නස් ප්‍රශ්නේ ඉඳලා නෙවෙයි. මේ මහන්සියලා ගෙදර ආපුවාම ඇඟේ ඉල්ලෙන් දහවන්නේ නැතුව පාඩුවේ පැත්තකටලා ඉන්නවා. මලක් මලක් වදේ. හරි හරි තරහ ගන්න එපා. තරහ ගන්න එපා. මේ මොනම කරේ? අනේ කරුවලයි නේ. කරුවලට බලන්න තමයි මුන්ටසරි බබෙද්ද. ඈ? අනේ ජෙහාන් මොකද මේ? මේ මට පෙන්නන්න බැරි ඔය මල කෝලන් තමයි ඈ. ජීවතුන් විදිහක් තියෙනවා ඒ දේවල් දැනස් කරන්න හදන්න එපා. තමුසේගේ තාත්තට කියනවා ආයෙ මට කෝල් කරන්න එපා කියලා. මේ මිනිස්සුත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. හරි. තමුසේ එහෙ යන්න තියාගන්න එපා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ ගියොත් ආයෙ මෙහෙ නැවෙත් ඉන්නවා. ෆිල්ම් එකකුත් බලලා දින එකක් තරම් වෙමු. හරිද?
එහෙම කරමු. මේ මම කල්පනා කරේ වීකෙන්ඩ් එකේ අපි කොහේ ට්‍රිප් එකක් යමු කියලා. කොයිද? වාගම එතනක. ලංකාවේ නම් දැන් ඉතින් අපිට යන්න තැනක් නැහැනේ. සිංගප්පූරු වගේ ගියා නම් හොඳ ෂොපින් පාරකුත් දාලා එන්න තිබ්බා. ගෑනුන්ට ඉතින් කොහෙ ගියත් ෂොපින් ෂොපින් තමයි. ලංකාවෙත් එකයි කොයි රට ගියත් එකයි. එහෙම තමයි. ගෙවල් වලට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට නම් ඉතින් ෂොපින් යන්න ඕනේ නැහනේ. ආමි, ඒක නෙමෙයි. මට පෙරේද ටෙහන් වහමුණා. ආ. මොනවද කියන්නේ? ඔයා උඟ දවසකින් ක්ලබ් එකට ආවේ නෑ කිව්වේ. මැරි කරාට පස්සේ වයිෆ් නීති දාලා දැහුවා. එම මගුලක් නෑ. මට මේ වැඩ වැඩින් ඉඳයි මං ගියේ නැත්තේ. මේ ඉතින් අද අපි යමුකෝ ක්ලබ් එකට. යා. සසර සෙවණැලි අමරණීය සෙනෙහස. පුතා තාම නෑ නේද? වැඩ වැඩි ඇති. අවුරුද්දේ මුලනේ. ඉතින් කොහොමත් වැඩ වැඩි. දුව ගිහලා නිදාගන්න. කමක් නෑ අම්මේ. ජහන් එන්න තව පරක්කු වෙන එකක් නෑනේ නේද? පුතා ටිකක් පරක්කු වෙයි. දුව ගිහලා කාලා නිදාගන්න. කමක් නෑ අම්මේ. මං ජහන් නෝ මෙයත් එක්කම කන්න. ඉන්නකෝ. මං එනම් කෝල් එකක් දීලා බලන්න. එපා මෙපා. මමත් කෝල් එකක් දුන්නා. එයා ආන්සර් කරේ නැහැ. බිසී ඇති මං හිතන්නේ. පව්. අපි තව ටිකක් බලමුකෝ. දුව යන්න. ගිහලා නිදා ගන්න. පුතා එයිනේ. කමක් නැහැ අම්මේ. එයා මේ නිදි මරාගෙන මහන්සි වෙන්නේ මං වෙනුවෙන්නේ. ඉතින් මං කොහොමද කාලා බිලා නිදා ගන්නේ? මම මෙහෙම ඉන්නම්. අම්මගේ නිදා ගන්නකෝ. අම්මයි. ගෙදර නිදාගන්නේ පුදුමද? අනේ නෑ ජහන්, මේ
දැන් හුඟක් රෑ වෙලානේ. යා ගෙටියන් ගෑක් ගන්න. ඔබ කීරාවත් තමුසෙ දපලා. දැන් ජාන් මම ඔය අයින කම්බලන් ඉදලා මට දැනෙන්නේ නැතු නින්ද ගියා. යා නෝ යන්න. නින්ද ගියා. ඔය බීරද? කටම්. කටම්. කටවල ගන්නේ. මම මොනව කරා? කොට වැඩන්නේ. බල. දැන් ජෙහාන් එනකොට හැමදාම රෑ වෙනවා අම්මේ. මං තනියම ඉනවටත් එයා කැමති නෑ. බැන්දට පස්සේ හිම වෙන මෙන එකත් හොඳ නැහැනේ. එහෙනම් පුතේ අපි එන්නම් ඔයාලා බලන්න. එපා අම්මේ. එපා? ඊ මොකෝ? මේ ජෙහාන් කැමති නෑ. මොකක්? අම්මල එන්න ඕනේ. මං ඉන්නම් අම්මලා බලලා යන්න. Buat saya ni. Sasar Sevaneli, Amaraniya Senihasa. ජෙහාන් ඔයාට සතුටුදායක ආරංචියක් තියෙනවා කියන්න. මොකද්ද? ඔයා තාත්ත කෙනෙක් වෙන්න යන්නේ. මොකද්ද කිව්වේ? මොකද්ද ළමයා? මොනවද ජෙහාන් වාමි කියන කතා? මේ දරුවෝ ඔයාගේ කිරුවා දන්නවනේ. ගන්න
මට අද ක්ලිනික්. ඉතින් මට මොකද කරන්න කියන්නේ? ડોක්ටර් කිව්වා හස්බන්ඩ් එකන් ඉන්නේ කියලා. තමුසේ විශ්සුදුයි. දැන් තමුසේ කියන්නේ මේ වැඩ ඔක්කොම පැත්තක දාලා මට ඕක අසරින් ගන්න එන්න කියලාද? වෙනතරත් ගිහ මගෙත් එක්කද නෑනේ? නෑ කියලා ડોක්ටර්ට කියනවා පඩ පුළුවන් වෙලා වෙන්නම් කිව්වා. මට රුපියල් 200ක් දෙනවද? 200ක් මොකටද? රුපියල් 100 යන්නේ. ට්‍රේවිල් එක යන්න 50යි එන්න 50යි. බස් එකේ ගියොත් ඊටත් වැඩි ඉතුරු. නෑ. ජෙහන් ජෙහන් මේ මට අමාරුයි වගේ මොකද මට අමාරුයි නිදා ගන්න දොරෝ ගැටලයි මේ මොකද වෙනෝ වගේ නේ මොනායින්ද ඔය කාලටම තමයි මොකද ගෑනියෙන් නේද ඔයි උපත් දවස ගන්න බැරිද
සසර සෙවණැලි අමරණීය සෙනෙහස මං හැමදේක්ම හොයාගත්තා මොනවද මොකද කවුදර කසුන් සම්පත් කියන එක කවුරු කවුරු මට අන්නේම නැහැ කසුන් සම්පත් මේ ජෙහාන් ඔය විදියට මගෙන් ප්‍රශ්න කරන්න මං ඔය කසාද ගෑණි නෙමෙයිනේ කද්ද මොකද්ද මොකද්ද මට දැන් මේක ඇති වෙලා මට මෙහෙ බොරු කර කර එයා හොඳට ගෑණිත් එක පෞල් කරනවා හයි දිනේ මට කියලා ජීවිතයක් නැද්ද ඒක තුඹ වෙන මිනිහෙක් හොයාගත්තේ අනේ මේ ජෙහාන් මං තමුසර මොනවද අඩු කරේ ඈ මං තමුසර මොනවද අඩු කරේ කිසි දෙයක් නැහැ මං හැම දෙයක්ම කරේ තමුසර නෙවෙයි අර ගෑන්ට මං සැලකුවේ නැහැ කවුෂි කරන තරමක් දේවල් කරේ තමුසෙට ඉතින් දැන් බත් ගිහින් ඒකට සලකනවා කවුෂි තමුසෙ මට ජරා ගෑණියේ ජරා මේ තමුසෙ මට ආපහු කතා කරන්න ඕනේ නැහැ අදී මේක ඉවරයි කියලා හිතා ගන්නවා මං යනවා යන්න Nes, mana baik kebalan dulu nih, balan pulau nih. Tapi yang ngomong balan nih. Nes, saya mau dimondin nih. Dokter katakan. Doktor, mana wife balan dulu? Mei Wandana lagi. Oh doktor. Tapi kau dah kusah kerak. Tapi dah Wandana beri kan beri una. Kita bawa tahu kemana Mister Denny kita pergi dah kau. Mister apa kerja tak kerja kan beri una. Apa sama ini?
Jahan, mereka kiaman kote, sama hari itu man jiwa tunggat rene tiwend pulu. Mungkin gua ada barada kadu pa dua kunana, mat sama wend. Mat salak pu vidit, pedaru ad salakan jepa. Mungkin gua ada, emadam guda kahderi. Pemado amat padang pamado matcuno padang apa matan miyanti ye pamatta yata mata apramadavo නිවනටත් ප්‍රමාද වූව මරණයටත් පත්වේ අප්‍රමාද වූව අමරණීය වෙති එය ආර්ය යථාර්ථයයි